ඔබ සිරු දෙනාම දන්නවා රටේ ආණ්ඩු ක්‍රමවේදය තුල රටේ රාජ්‍ය පාලනය තුල පාර්ලිමේන්තු ක්‍රමවේදය තුල ව්‍යවස්ථාදායක සභාව constitutional council කියන එක ඉතාමත්ම වැදගත් ආයතනයක්. ව්‍යවස්ථාදායක සභාවක් ස්ථාපනය කළේ විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය යන තුන් කුළුණු තුල බලය සමසේ බෙදා හරින ක්‍රමවේදයේ තව දුරටත් ශක්තිමත් කරන්න. කොටින්ම කිව්වොත් ව්‍යවස්ථාදායක සභාවෙන් කරන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම. ව්‍යවස්ථාදායක සභාවට වගකීම් ගණනාවක් තිබෙනවා. විවිධ කොමිෂන් සභාපත් කිරීම, ජනාධිපතිවරයා ඉදිරිපත් කරන යම් යම් යෝජනා ස්ථිර කිරීම, යම් යම් අනපනත් වලින් ව්‍යවස්ථාදායක සභාවට අයිති රාජකාරී ක්‍රියාත්මක කිරීම, මේ හැමදේම මේ අලුතෙන් පිහිටවපු ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක කළ යුතු රාජකාරිය. ඉතාමත්ම පැහැදිලිව කියන්නට ඕන අපේ වගකීම කොමිෂන් සභාපත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම වුවත් ඊයේ දිනේ පැවැත්වුණු ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා. මැතිවරණ කොමිසම හැරුණකොට අනෙකුත් කොමිෂන් වලට ඉල්ලුම් පත්‍ර කැඳවන්න, ඇප්ලිකේෂන්ස් කැඳවන්න. බොහොම පැහැදිලි අද රටේ මැතිවරණයක් ක්‍රියාත්මක වෙනවා. විටක අප මුදල් තැන්පත් කිරීම, නාම යෝජනා කැඳවීම, දැන් ඔක්කොම අවසන් වෙලා දැන් මැතිවරණ ක්‍රියාදාමය සිදුවෙන අවස්ථාව. මාර්තු 9 වෙනිදා මැතිවරණ දිනය හැටියට නම් කරලත් හමාර. එවන් තත්වයක් තුළ කිසිසේත්ම මේ පවතින මැතිවරණ කොමිෂන් සභාව වෙනස් කරන්නට බෑ. පවතින මැතිවරණ කොමිෂන් සභාව මෙලෙසම ක්‍රියාත්මක වෙන්නට ඕන. මොකද මොනියම් හෝ ආකාරයකින් මැතිවරණ කොමිෂන් සභාවට නම් ඇතුළත් කිරීම, ඉවත් කිරීම, සභාපති ඉවත් කිරීම, මේ යනාදී ක්‍රියාවන් අපි හඳුන්වන්නේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නිදහස උල්ලංඝනය කිරීමක්. රටේ ජනතා පරමාධිපත්‍ය සම්පූර්ණයෙන්ම කඩ කිරීමක්. රටේ උත්තරීතර ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කිරීමක්. මතක තියාගන්න, රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය ජනතාවගේ ඡන්ද අයිතියට විරුද්ධව කටයුතු කරන එක දඩයක් හිමි වෙන, සිරදඬුවමක් හිමි වෙන මහ බරපතල වරදක්. ඒ නිසා බොහොම පැහැදිලිවම කියන්නට ඕන ව්‍යවස්ථාදායක සභාවේ ඊයේ දිනේ රැස්වීමේදී මොනම අවස්ථාවකදීවත් මැතිවරණ කොමිෂන් සභාවේ වර්තමාන සමාජිකත්වය වෙනස් කරන කිසිදු යෝජනාවක් සාකච්ඡා කරෙත් නැහැ. අපි ඒවට ඉල්ලුම් පත්‍ර කැඳෙව්වෙත් නැහැ. ඒක මම ගරු කථානායකතුමා සමගත්, ඒ වගේම පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා සමගත් සාකච්ඡා කරලා ඒක තවදුරටත් අහුරු කරගත්තා. ඒ වෙනමුණක් නිසා නෙවෙයි, ඊයේ රාත්‍රියේ ඉඳලම මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. මෙන්න මැතිවරණ කොමිසමේ එක්කෙනෙක් අස් වුණා, සමහර තැන්වල කිව්වා සභාපතිත් අස් වෙලයි කියලා. කොහොම හරි මේ මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කරන මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම තුළ මම තවදුරටත් පැහැදිලි කරගත්ත කථානායකවරයාගෙනුත් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගෙනුත් මැතිවරණ කොමිෂන් සභාවට පමණක් නෙමෙයි කිසිම කොමිෂන් සභාවකට අපි ඉල්ලුම් පත්‍ර කැඳවීමක් කරන්නේ නැහැ. ඊළඟ ව්‍යවස්ථාදායක සභා රැස්වීම ඊළඟ සඳුදා දිනේ පැවැත්වෙන තෙක්. ඉතින් බොහොම පැහැදිලි අද මේ රටේ මැතිවරණයක් පැවැත්වීම කඩාකප්පල් කරන මහා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. දැන් මන් දන්නා ඒක කටකතාවක්ද ඇත්ද කියලා අපි දැක්කා වෙබ්සයිට්ස් වල විවිධ ප්‍රවෘත්තිවල මේ එක සමාජිකෙක් අයිදිලාලු. මම පැහැදිලිවම කියනවා ඒ අයින් වුණු සමාජිකවරයාට කරුණා කරලා ඔබ අයින් වෙන්න එපා. මේ ඡන්දේ පැවැත්වෙන තෙක් මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් ඔබ සිටින්න. මතක තියාගන්න, වසර ගණනාවක් ඔබ වැටුප් ලබලා, ඔබ දීමනා ලබලා, විවිධ වරදාන වරප්‍රසාද ලබපු කොමිසමේ සමාජිකයෙක්. ඒ නිසා ඔබගේ යුතුකම, ඒ වගේම සදාචාරාත්මක භාවයෙන් කටයුතු කරනවා නම් ඔබ අයින් වෙනවද නැද්ද කියන තීන්දුව ගන්න මාර්තු 9 වෙනිදෙන් පස්සේ. ජනාධිපතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා, මේ ඔය කියනවයි කියන අයින්වීම සිදු වුණා නම් ඒක පිළිගන්න එපා. ඒ පුද්ගලයාට කියන්න ඔබ ඔබගේ මැතිවරණ රාජකාරිය අවසන් කරලා මාර්තු 9 වෙනිදා මැතිවරණයෙන් පස්සේ තමන්ට තමන්ගේ කැමැත්ත පරිදි ඕන දෙයක් කරගන්න කියලා. මොකද්ද මම මේ දෙන පණිවිඩය? මේ පණිවිඩය තමයි මොනම අවස්ථාවකදීවත් මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතියට අත තියන්න බෑ. අද මහා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න.
ඒක පැත්තකින් කැබිනට් තීන්දුවක් දුන්නයි කියනවා අප මුදල් බාර ගන්න එපයි කියලා. ඊට පස්සේ පැය කීපයක් යන්නට පෙර ඒක රිවර්ස් කරගන්නවා. ඊට පස්සේ කියනවා ඡන්දේ තියන්න සල්ලි නැtei කියලා. සල්ලි නැtei තියෙන ගමන් කියනවා මේ කොටුවේ තියෙන ජනාධිපති මන්දිරය කෝට්ටිට ගෙනියනවායි කියලා. ඒකට සල්ලි වැය වෙන්නේ නැද්ද? ඒ නිසා අදවන විට මේ රටේ ජනතාවගේ ජනතා ඡන්දයිතිය උල්ලංඝනය කිරීමේ මහා දවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි, ව්‍යවස්ථාදායක සභාව තියෙන්නේ ඡන්ද නතර කරන්න නෙවෙයි, රටේ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරන්න. ව්‍යවස්ථාදායක සභාව මොනම හේතුවකටවත් මේ රටේ ඡන්ද කඩාකප්පල් කරන විවිධ අයගේ කුමන්ත්‍රණවල අතකොළුවන් බවට පත් වෙන්නේ නැහැ. එහෙම වෙන්න ඉඩ තබන්නෙත් නැහැ. එහෙම තැනකට આવොත් ව්‍යවස්ථාදායක සභාවේ මම ඒකේ සමාජිකයෙක් වෙලා ඉන්නෙත් නැහැ. ඒක බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්නට ඕන. ඒ වගේම මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා වර්තමාන රජයෙන්, මැතිවරණ වලට බය වෙන්න එපා. මැතිවරණ කියන්නේ ජනතා මතය ඉස්මතු වෙන අවස්ථාවක්. මැතිවරණ හරහා ජන මතයට සවන් දෙන්න ඉගෙන ගන්න. ලොකු මාලිගාවල ඉඳගෙන සඳළු තලයේ ඉඳගෙන මේ රට පාලනය කරන්න බෑ. මේක කදිම අවස්ථාවක්. රටේ සියලුම දේශපාලකින්ට ජනතාවගේ මතය, ජනතාවගේ ස්ථාවරය, ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගන්න. සර්වජන ඡන්ද බලයට ඉඩ දෙන්න. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ඉඩ දෙන්න. අපේ පැත්තෙන් මොනම හේතුවකටවත් මේ රටේ ඒ මිනිස් අයිතිවාසිකම මොනම ආකාරයකින්වත් මොනම හේතුවකටවත් උල්ලංඝනය කරන්නට අපි ඉඩ තබන්නේ නැහැ. දැන් මම දැක්කා මේ පහුගිය වෙලාවක මේ මැතිවරණ කොමිසමේ සභාපතිත් අස්වැලයි කියලා බොරු ප්‍රවෘත්තියක් ප්ලෑන්ට් කරලා. ඒ මොකද මැතිවරණ කොමිසමේ සභාපති අයින් වුණොත් ඡන්දේ ඉවරයිනේ. දැන් මේ ඡන්දය වළක්වන්න, ඡන්දය නතර කරන්න, ඡන්දයට මුහුණ දෙන එක මගහරින්න මේ හදන කතා හදන දේවල්. මම පණිවිඩයක් දෙනවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ප්‍රමුඛ සියලුම සමාජිකින්ට. ඒ වගේම කොමසාරිස් ජෙනරාල්තුමාටත් කිසි දෙයකට බය වෙන්න එපා. අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ජනතා පරමාධිපත්‍ය, ජනතා ස්වෛරීත්වය වෙනුවෙන් අපි එලිපිටම ඉන්නවා. අපි බොහොම පැහැදිලිවම ඉන්නවා. අපි ඉදිරියම ඉන්නවා. මොනම හේතුවකටවත් මැතිවරණ කොමිසමේ සමාජිකත්වය වෙනස් කරන්නට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරන්නෙම නෑ මේ මැතිවරණ කාලය තුළ. මාර්තු 9 වෙනි දැන් පස්සේ අපිට පුළුවන් මේ රාජකාරිය ඉෂ්ට කරන්න. ඒ නිසා නැවතත් වරක් මම කියනවා, කතානායකතුමත් එක්ක කතා කරලා, මාළිගන්තුමත් එක්ක කතා කරලා, ඒ ඉල්ලුම් පත්‍ර කැඳවීමේ ක්‍රියාවලිය අත්ත වශයෙන් මේක සාකච්ඡා වෙනකොට මම බොහොම පැහැදිලිව සඳහන් කරා මැතිවරණ කොමිසම හැර අනික් කොමිෂන්ස් වලට ඇප්ලිකේෂන්ස් කැඳවන්නේ කියලා. ඒක බොහොම පැහැදිලි. නමුත් අද තීන්දුව වෙලා තියෙනවා ඇප්ලිකේෂන්ස් කැඳවීම සියලුම කොමිෂන් සඳහා. ඒ තීන්දුව ලබන සඳුදාට අපි තීන්දුව ගමුයි කියලා ඒ මහලේකම්වරයාත් කතානායකවරයාත් මා වෙත දැනුම් දුන්නා. ඉතින් මම මේ කරුණු කාරණා පැහැදිලි කරන්නට කටයුතු කරේ අපේ රට ඉතාමත්ම කණගාටුදායක සෝචනීය තත්යකට වැටිලා තියෙන්නේ. අපි හැම පැත්තකින්ම මර උගුල් ගණනාවකට තෙරපිලා ඉන්නේ. මේ මර උගුලෙන් එළියට එන්නට නම් මේ දේශපාලන ගේම් ගහලා වැඩක් නැහැ. මේ එක් එක්කෙනාට ජනාධිපති තනතුරේ රැඳී ඉන්න, අගමැති තනතුරේ රැඳී ඉන්න, ඇමති තනතුරේ රැඳී ඉන්න මේ තනතුරු වලින් වැඩක් නැහැ. මේ විපක්ෂ නායක කමිනුත් වැඩක් නැහැ. මිනිසුන්ට සෙතක් නෙවෙයි නම්, මිනිසුන්ට සහනයක් ලැබෙන්නේ නැත්තම්, රටට සේවයක් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැත්තම් අපි හැම වෙලාවෙම බලන්න ඕන මිනිසුන්ගේ පැත්ත, ජනතාවගේ පැත්ත, පොදු ජනතාවගේ පැත්ත, එයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මොනම ආකාරයකින්වත් මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය කෙලසන්නට, විනාශ කරන්නට, මර්ධනය කරන්නට, උදුරා ගන්නට අපි ඉඩ තබන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.